සමන්තා චක්කවාලේ සූුවතරාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරා ජස්ස සුනන්තු සග්ගමුක්කදන් දම්මස්සවන කාලු අයංබදන්තා දම්මස්සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා නමුතස්සෙ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ ඒ අපගේ සාාස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්න ඔබ හැම දෙනාම අදත් ඉතාම ශ්‍රද්ධාවෙන් ධර්මශ්‍රවනය කරන්නටයි බනහන්නටයි බලාපොරොත්තු වන්නේ. ඔබේ ජීවිතයට ඉතාම වැදගත්වන ධර්මකාරණ කීපයක් දේශනාව තුලින් අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද එළඹෙන්නේ, ඉතාම වැදගත් කාල පරාසයක් බෞද්ධ සමාජයට එතමයි වයිශාක්‍ය මංගල්ලයට පූරුව සූදානමක් සහිත වෙලාවකයි අපි සිටින්නේ. නමුත් කෙනෙක්යන්න පුළුවන් පවතින තත්ත්වයත් එක්ක වයිශාක්‍ය මංගල්ලෙ සුපුරුදු ආචාර ධර්ම සමඟ අපට එකතු වෙන්න පුළුවන්කමක් නෑ කියලා හ එකතුවෙන්ට බැරිකම පිළිබඳ ඔබ මේ ොහොතේ නස්සල්ලක් කදාගන්න වශ්‍යනෑ. මොකද වෙසක් සමය කියනකොට අපේ ඔළුවට එක පාර්මවෙන්නේ දන්සල් දෙනේවා. කොඩිදාන දේවල් එවගේම විවිධාකාරය තොරන්වලින් මන්මාවත් අලංකාරවත් කරන දේවල්. වෙහෙර විහාරාංගවලට නැවු ආරම්භයක් හදල දෙන දේවල්. තිින්ත ආලේපකිරීමම් ආදී චෛත්‍යංගවල ඉදිකරන නව ප්‍රතිසංස්කරන කෙනෙක් හිතන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ වයිශාක්‍ය මංගල්ලෙ වෙනුවෙන් පූරුව සූදානමට මූලික දේවල් කියලා. එදේවලුත්න් වයිශාක්්‍ය මංගල්ලය සමඟ බැඳුණු සංස්කෘතික අංග නෙමේ කියෙල් අපි කියන්නේ නෑ. ඒ සංස්කෘතික පදනමට එහාගියපු තමන්ගගේ චිත්තා අභ්‍යන්තරය වෙනස්කර ගැනීම පිළිබඳව අපට සාකච්ඡාවකට එකතු වෙන්න පුළුවන්නන්. ඒක අර සංස්කෘති කාංගවලට දෙන නව අර්ථදැක්වීමට වඩා එහාට ගියපු ගැඹුරු සාකච්ඡාවක් ගැඹුරුක් කතාවක්. බුදුරජාණන් වහන්සේ සැබෑවටම පහළවෙලා මොනොවද සමාජගත කරන්න උත්සහක් කළේ කියලා මූලික පෙලත් එෙක්ක එකතු වෙන්න පුළුවන්ගුනොත්න් එක තමයි වයිශාක්‍ය මංගල්ලෙ වෙනුවෙන් පුද්ගලයකුට කරන්න පුළුවන් උත්තරීතරම දේ වැදගත්මදේ. එතට තමයි අපේ ජීවිත එකතු කරගන්නා වශ්‍යවෙන්නේ. මේ වෙනකොට බුදුරජාණන් වහන්සි කිව්වාය කියලා හිතාගෙන අපි කරන්නේ මොනවාද. ඇත්තටම අපි කරන දේවල් බදුරජාණන් වහන්සිගේ මූලික පනිවිඩයට කොච්චර එකතු වෙනවාද. මූලික පනිවිඩත් එක්ක ඒ කියන කාරණ සංයෝග වෙනවාද කියෙලා අපට පුළුවන් හැරිල බලන්න. එතකොට ඔබට තේරේවී මේ සියල්ල තුල පවතින යථාර්ථවාදී ගැන්වීම බුදුරජාණන් වහස මතු කළ බවත්. ඒ අථාර්ථවාදී පනිවිඩේ බහුතර පිරිසකට මගහැරී ඇති බවත් ඔබට තේරුන්ගන්න පුළුවන්. මනස නිසොල්මන්ව පවත්වගන්න තරමට ඒ ගැඹුරට ඒ අතාාර්ථයට පුද්ගලයාට එකතු වෙන්න පුළුවන්. මකදේ අතාාර්ථයේ මේ විශ්වධාතුයේ ගිලා බැස පවතින පරමාර්ථ සත්‍යයා. මනස නිසොල්මන්න්නව තියාගන්න තරමටයි ඒ ගැඹුර පේනිි එක හරිට වතුරවාගේ දැන් වතුරට යමක් මිශ්‍රවෙලා කැළඹිලි සහිත වෙලා නම්. මඩමිත්‍රවෙච්චවතුරක් නැවත නැවත කැළැඹමින් පවතිනවනං ඒ ජලයේ අභ්‍යන්තර පතුල පැහැදිලිව පේන්නේ නෑ. මනසත් හරියට අන්න ඒ වගේ. කැළඹිලි සහිත වෙලාවක දීර්ග අතීත අනාගත පැවැත්ම පිළිබඳ පැවතමින් ආපු රටාව පිළිබඳ අවබෝ දෙකට යන්න අමාරුයි. මොකද ගැඹුරට හොයන්න අමාරුයි ක්ෂණක ප්‍රතිචාර තමයි කැළඹුණු මනක තියන්නේ. ක්ෂණිකෝ ප්‍රතිචාර දක්වනෙ කිතාම අයහපත් දෙයක් ක්ෂණිකෝ ප්‍රතිචාර දක්වල මේ මොහොතෙත් කැළැඹිලි සහිතව කරගත්ත මෝඩකමක් කියලා හිතාගන ඉන්න අය සිරමැදිරිවල මේ මොහොත ඉතා කනස්සල්ලෙන් ඉන්න බවදන්නවා. එහමනක් ගැඹුරට පෙනන්නනම් මනස නිසොල්මන්ව තබාගන්නෙකිතාම වැදගත් දෙයක්. මනස නිසල්මන්ව තියෙන හෑම වෙලාවකම ගැඹුරට ලෝකය අදක්කිඉන්න පුළුවන්. ඔබ ැඹුට ලෝක අදකි නැතුවක් ෂණිකව ප්‍රතිචාර දක්වන්නේ ඔබේ මනස කැළඹිලි සහිත නිසා. මනසකොච්චර කළැඹබිලාද කියලා හොයාගන්න තමයි සිහිනුවන පවත්වන්න කියලා. එමත් නැත්තම් බුද දේශයකත කිය නො සති සම්පජඥයේ පවත්වන්න කියලා. එබඳු සති සම්පජඥයක් පවත්වන තැනක කැළඹිලි සහිත ශ්‍රාවකයගේ ස්වභාවයක්ත් නොකැලැඹුණු ශ්‍රාවකයගේ ස්වභාවයක්ත් හොයාගන්න පුළුව. ොට නොකැළැඹිලා වතුර තියෙනවා නං කැළඹීමක් ජය තුළ නැත්තං. ජලය කැළැඹිලා නැති තැනක තමයි කැඹුරට පතුළ බලන්න පුළුවන් වෙනි. කැළඹුණු සහිත ජලයක් කොස්සේ පතුළ බලන්න බෑනි. අන්නේ වගේ මනස කැළැඹිලා නං ගැඹුරට ලෝකේ අත්්දකින්න අමාරුයි. ලෝකේ අතාාර්ථය පේන්නේ නෑ යා මවාගත්ත දෙයක් එක්ක එයා ලොහ බඳින. නමුත් මවාගත්ත දෙයක් නිසා යතාාර්ථය නොවන නිසා එයාට කවදාවත් ඒ පරමාර්ත සතතිය කරා යන්න අමාරුයි. එනිසාහඔබට කියන්නේ මනස නිසල්මන්න තියාගන්න. මනස නිසොල්මන්න්නු තියාගන්න ශ්‍රාවකයෙක් මොකක්ද කරන්න ඕන. මනස නිසල්මන්න තියාගන්න කියන්නේ කුමත්ද. තමන්ගේ ඉන්ද්‍රීය පරිහරණය තුළ ඉන්ද්‍රී අදදකීම් පදනම් කරගෙන රාගදේශය නැති නොවන විදිහයට තමන් අත්දකින අදදකීම පරිහරණය කරන්නයි ඉතින්. නමුත්න් ලෝකේ සාවාන්‍ය කෙනෙකුටහෙම ලෝකේ පරිහරණය කරන්න අමාරුයි. හේතුව එයා පරිහරණය කරන අත්දැකීම තුළ එක්කෝ රාගේයට උදව්හම් වෙනවා. එක්කෝ දේසේටු දවහම් වෙනවා. එකො ඇලිීම පැත්තරයාව ගහග යවා. එක ගැටීම පැත්තට යාව ගහගෙන යනවා. ඇලීම් ගැටීම් කියන්නේ පුතක්්ජන ලෝකයේයට අයිති දේවල්. නැමුත් පු්‍රතක්ජන භූමියෙන් ආර්ය භූමිය කරා පියමන් කරන්නේ කොහොමද කියන එක පිළිබඳ බුදුරජාණන් වහන්ේ අපට බොහොම ලස්සන විග්‍රහයක් මතු කර වදාල. එක ගිහිජීවිතේ ගත කරන, මේ බඳ බහෝ අපහසුතා සහිත කාලයක කරන්න පුළුවන්ද කියලා කෙනෙක් ප්‍රශ්නාාර්ථයක් වුණත් ගොඩනගන්න පුළුවක්. එක කරන්න පුළුවන් ඇත්තටම. එක කරන්න පුළුවන් කියලා කියන්නේ මේ පරිහරණය කරන දේවල් අතහරින්න කියලා නෙමෙයි බුදු දහම යෝජනා කරන්නේ. තැන් අතහැරීම කියන එක බුදු දහමේ මතුවනි තා ප්‍රකට සංකල්පයක්. අතැහැරීම කියන කොට අපේ ඔළුවට එක පාරමි එන්නේ සියල්ල අතහැරදාලා වනගතවීම සංසිද්ධයක් වගේදයක්. සියල් අතහැරදානවා කියල කියන්නේ පරිහන්රණය කරන්නේ නෑ කියනක නෙමේ. සියල් අතහරනවා කියන්නේ වෙනද වගේම පරිහරණය කරනවා. නෙළුම්පතකට ජලබින්දු වැටුනට පස්සේ ඒ නෙළුම්පතේ ජලබින්දු නොබැදී පවතිනවා වගේ පරිහරණයග නොකරඉන්නවා නෙමේ පරිහරණය කරන දේවල් පදනම් කරගෙන රාගදේශයන් ඇති කරගන්නේ නැතුව ඉන්න උත්සාහ කරණක තමයි, නොබැඳී පරිහරණය කරනවා කියල කියන්නේ එක තමයි බුදු දහමේ අතහැරීමේ සංකල්පය. එම අතහැරීම කියේ භෞතිික දේවල් අතහරික නෙමේ දැන් වර්තමාන මිනිස්සු බුදුදහමී මූලික පෙත්තෙක් එකතු වෙලා නෑ කියලපි කියන්නේ. අතහැරීම ගැන කතා කරන්නවත් සමහරය කැමති නෑ. සමහරය අතහැරීම කියල කතා කර ලගුළු භෞතික දේවල් අතහරිනුත් සහ කරනවා. මානසික වසයෙන් රාගය දෝරයගලද්දී බොහෝ දෙනෙක් ගෙදරාත් හරින්න අහදනවා. මන්ගේ ඉඩම අත් තරන්න හදනවා. දරුවවත් තරන්න හදනවා. බිරිඳවත් තරන්න හදනවා. ස්වාමියාව අත්තරන්න හදනවා. පෙෙන්වතාවත් තරරින්න හදනවා. පෙම්වතියවත් තරරින්න හදනවා. ඒ අතහැරීම ලෝකයේ අතාාර්ථවාදී අතහැරීම නෙමේ බුදුරජාණන් වහන්සේ වදාල අතහැරීමටඒ සම්බන්ධ නෑ. බුදුරජාණන් වහන්සේ අපට වදාලේ මානසික වසේෙන් අතහැර දමා පරිහරණය කරන්න කියලායි. පරිහරණය කරන දේවල් අතහරිික බුදුදධාමේ මුක්කය. අතහැරීමේ කාරණයක් නෙමේ. අතහැරීම කියන එක මානසික වසින් අතහැරදානික මේ සන්දරබය තුළ, ඉතාම හොඳින් ප්‍රතිචාර දක්වනවා. ඇස සම්බන්ධ කාරණාවලදී හොඳින් ප්‍රතිචාර දක්වන ස්පියාගෙනන්නේෙ නෑ. කන සම්බන්ධ කාරණය වලදී හොඳින් ඒකට ප්‍රතිචාර දක්වනවා කන සම්බන්ධව මං මේ වගේ දේවල් අහන්න කැමැති නෑ එනිසා මම් මෙතන මගේ කනතියාගෙන නුසුදුසුයි කියලා කන පැත්තකට ගන්න එක නෙමෙයි. පරිහරණය කරනදේ මත නොබැදී පරිහරණය කරනවා. නොගැටී පරිහරණය කරනවා. අන්න එතන්ට තමයි ශ්‍රාවක චිින්තනය එකතු කරන්න එක ඉතාම ලස්සන වැඩපිළිවෙලා. ප්‍රායෝගිකව ගිහිස්්‍රාවකයකුට පවා කරන්න පුළුවන් දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලේ. පුුද දේශනාාව බොහොම ලස්සන දේශනාවක් තියෙනවා චේතෝ සමතලාබි සූත්‍රේ කියලා ටික ගැඹුරු දේශනාවක් නමුත් මෙබඳු ගැඹුරු දේශනා පිළිබඳ අපේ. අවධානම යොමු කරගන්නක ඉතාම වැදගත්. හේතුව අපි සාංසාරික අවධානයක ඉන්න නිසා. මේ සාංසාරික අවධානමින් නිදහස්වීම පිණිස ධර්මශ්්‍රවනය තුළ පරමාර්ථ වසයෙන් මූලික ධර්මයේ සමඟ අප එකතුය යුතු නිසා මෙබඳු දහම් කතාවක විශාල උපයෝගීතාවයක් විශාල අර්ථයක් විශාල ගැලපීමක් අපට තියනෙනවා. දැ චේතෝ සමතලාබී සූත්‍රයේේදි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ සැවැත්ලුවර ජේතවනාරාමයේදී. සැවැත්නුවර ජේතවනාරාමයේ පින්වත්නිි බුදුරජාණන් වහන්සේ වැඩඉන්නකොට උන්වහන්සේ මතාක් කරනවා පින්වත්න් මහනිනි. තමන්ගේ සිත දකින භික්ෂුව විසින්. තමන්ගේ සිත දකින ධර්මශ්්‍රාවකයා විසින්. කොහොමද හික්මෙන්න්ටෝන. ඒ පුද්ගලයා තුළ කෙබඳු ශික්‍ෂණයක් ද ඇතිකරගත යුත්තේ. ඒකට බුදුරජාණන් වහන්සේ වදාළි කුමක්ද. මොනවිදියට හික්ම නොද මනවිදියට සික්ෂණයක් ලැබෝොද්ද, ඒ ඒ පුද්ගලයා තුළ අධ්‍යාත්මික ඉහල ප්‍රවේශයක් කරා පියමණ කරන්න පුළුවන් වෙෙන් මේකින් ඔබ තේරුම්ගන්නු එක දෙයක්. ඔබට කරන්න දෙයක් තියෙන බව. ඔබට කෘතියක් පැවරෙන බව ඔබ ඉතාම හොඳින් තේරුම්ගන්න අවශ්‍යයි. ඔබේ කෘත්තිය මගහැරලා, බණනික් අහලා විතරක් තමන්ව නිවෙයි කියලනම් කවදාවත් හිතෙන්න්නපා. මොකද තමන්තුල ඇතිවෙන නිවීම තමාගේ භාවිතේ මත ගොඩනැෙනක්. එකඇනෙ තමන්ගේ කෘතිය කළ යුතු දේ මත ගොඩ නගෙනෙ එකක්. ඒ කෘත්ති අතහැරලා ශ්‍රවණයකින් විතරක් ලොකු දෙයක් කරගන්න පුළුවන්ය කියලා පිහිතන්න ගියොත් අපට විිසාාල වරදකට විසාල පැටල්ලල්ලකට අපවාහ වෙනවා. එනිසා, තමන්ගේ කෘත්තිය කුමක්ද කියලා හැම වෙලාවකම දක්ෂ ශ්‍රාවකයෙක් විමසා බැලිය යුතුයි. එබඳු විමසීමක් තියෙන ශ්‍රාවකයෙකුට මේ පනිවිධය ඉතාම වැදගත්. චේතෝ සමතලාබි සූත්‍රී බුදුරජන්සු මතක් කරනවා තමන්ගේ හිත දකින කෙනෙක් විසින්. අත සචිත්්‍ය පරියාය කුසලෝ භවිස්සති. තමන්ගේ සිත දකින කෙනෙක්, තමන්ගේ හිත පිළිබඳ අවධානය තියෙන කෙනෙක්. මම නිවෙන්න ඕන. මම සුවපත්වෙෙන් ඕන. ට සදාතනික නිවීමට හිත පත්කරගන්න පුළුවන් කොච්චට දෙයක්ද කියලා තමංවදිමසන කෙනෙක්, තමන්ට ුවමනාව තියන කෙනෙක්, ඒවංච හිවෝ බික් වි සික්කි බන් කොහොමද ශික්ෂාවකට පත්වෙන්න්න ඕන. එකන කොහොමද හික් මෙන් ඕන. තමන්ගේ හිතදේස බලාගනින් එකන යෝ නිසෝමනසිකාරයේ සතිසම්පජඥයාදී ගුණධරම තමන්ගේ හිත තුළ තියන ශ්‍රාවකයෙක්, මොනවිදියට ද හික් මෙෙන් ඕට. ඔබට යෙනවාද හෙම හික්මෙන් ඕන විදිහයක් ගැන අදහසක්. එහම හික්මෙන් ඕන ක්‍රමවේදේ ගැන බට තියෙනවාද ඉංගයක්. එවලායි භාගතු වහන්සේ ඉදිරි අර සාමින් වහන්සල මතාක් කරනවා සාවාමිනි භාග්‍යයවතුන් වහන්ස මේ ධර්මි ඔබහන්සේ මුල්කරගනයි පවතින්නේ. ස්වාමනි භාග්‍යවතුන් වහන්ස ඔබහන්සේ මේකට උත්තරයක් දෙෙනවනම් හොඳයි. ඔබවහන්සේටමයි මිබඳු කාරණයක් තේරෙන්. ඒවලා භාගතු වහන්සේ මතාක් කරනවා මේ දේශනල් සාරයයි මංමේ කියන්නේ. විස්තරාත්මක පැහැදිලි කිරීමත්ක කියලා හිතන් වුවමනා නෑ. විස්තරාත්මකෝ බලාගන්න පුුවන් අගුත්තර නිකායි දසක නිපාතේ චේතෝ සමතලාබි සූත්‍රයේ බැලුවහම. එතනදි භාග වහන්සේ මතක් කරනෝ තමන්ගේ කෘත්තිය කළයුත්ත කෙබඳු ස්වභාවයක දෙයක්ද කියන කාරණය. සේයතාපි භික්කවේ ඉත්තිවා පුරසෝවා දහරෝවායුවා මණ්ඩන ජාතිකෝ, ආදසේවා පරිසුද්දම් පරිියෝධාතයේ අච්චේවා උද පත්තේ. එක යන්නේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත්න් මහනිනි තමන්ගේ හිත දකින්න දක්ෂ කෙනෙක් තමන්ගිහිත දකින්න දක්ෂවෙන්න කොහොමද කියලා දැනගන්න ඕන. තට ඒ පුද්ගලයා විසි කොහොමද සකස්වුිය යුත්තේ. බුදුරජාණාන්ස මෙතන මතක් කරනවා බොහෝම තරුණවයේ ඉන්න ඉතියාවා පුරිසාවා දහරෝවා. ඒකයන්නේ තරුණවයේ ඉන්න, ස්ත්‍රියක් හෝ පුරුසේකන් ලස්සනට ඉන්න උත්සාහ කරනවා. එයා කොන්්ඩ ගැන උනන්දුුයි, හම ගැන උනන්දුුයි, තමන්ගේ සරීරේ ගැන උනන්දුුයි. වඩා උනන්දුුවක්තියන ශ්‍රාවකයෙක් එයා උනන්දු කෙනෙ. එහෙම උනන්දු පුද්ගලයෙක් විසින් මූලික වසයෙන් කරන දෙයක් තමයි, එයා හැමවෙලාවකම තමන්ගේ සරීරයේ පිළිබඳව සංවේදී භාවයක් හදාගන්නවා. එනිසා යා හැමවෙලාවකම කරන්නේ, අන්නඩියක් ලඟට ගිහින් තමන්ගේ සරීරය හැඩය තමන්ගේ හමේ ස්වභාවේ තමන්ගේ මුව ම්ඩලේ ස්ොභාවේ පිළිබඳ විමස්සනවා. තුට එහෙම විමසනකොට බුදුරජන්නස් මෙතනදී අපට පැහැදිලි කරනවා හෙම සැරසන කෙනෙ කැඩපතක් ළඟට යනවා නැත්තං එකකාලඉතිං හැමෝටම කඩපතක් ගන්න පුළුවන්කමක් තිබෙන එකකාලේ මූුණ බලපු ක්‍රමේ තමයි වතුරෙන් මුණ බලතියරු. බොහෝම මිසල්මන්න තියන වතුර භාජනයකින් මූන බැලවාහම මූුණ පිළිබඳ යම් අදහසකට එන්න පුළුව. ට හෙමතුර බඳුනක් හරි කැඩපතක් හරි ළඟට ගිහින්. තමන්ගේ මූන හොඳට විමස්සනවලු. විමසනකොට තමන්ගේ මූනි යම්කිසි කිිලුටක් තිබ්බොත් යම් කිසි කැලක් තිබ්බොත්. ඒ කැලලයා දැකලා එයා මූනපුරාතියන කැල මූනේ තියන අඩු පහඩුව හදාගන්න උත්සාහ කරනවාවලු. එතුට ඒ කැලලා ඇති නොවන විදිට පිරිස්සුදු භාවේ ඇති නොනවිදියට යක පිරිසුදු කරනවා කියනවා. ොට පිරිසුදු කිරීම නිසා යාගේ මුව මඩල පිරිසුද වෙනකකිනව. තුො පිරිසුදුනනා අමර කිලුට අයිංවලයනොකෙන. ඒව මේවන්කෝ බික්කවේ බික්කුණෝ පච්චවෙක්ඛනා බහුකාරාහෝති කුසලේසු දම්මේසු. අන්න ඔය විදියට පින්වත් මහනිනි ඒව මේ කෝ භික්කවේ. අන්න ඒ වගේ. කුසල් දරම පිළිබඳ තමන්ගේ ජීවිතේ නුවනින් විම සිමක් තියෙන යම් භික්ෂුවකිින්වනං. තමන්ගේ අභ්‍යන්තරයේ නැවත නැවත කුසල් ධරමයන් හි විමසන භික්‍ෂුව තුළ තමයි අ්‍යන්තර චිත්ත පාරි සුද්ධිය මතු වෙන්නේ. එක ඇන තමන්ගේ ජීවිතයේ තුළ කුසලේ විමසන භික්ෂුව. මෙතන භාගතු වහන්සිේ මතක් කරන පච්චවෙක්කනා බහුකාරාහූති කුසලේසු දම්මේසු. එය හැමවෙලාවකම කුසල් ධර්මය පිළිබඳ ප්‍රත්තිවේක්ෂනා කරනවා. ඇ මෙතන කුසලේකයන්නේෙ මකක්ද. මෙතන කුසලේ කියන්නේ ආරය මාර්ගයේ. කුසලේ කියයන්නේ ආර්ය පලය. එතන ුසලේනකට අප ඔලුව එක පාර වෙන්න පුුවන් මේ දම්න් දෙනේවා, විවිධ පිංකම් කරනේවා, බිවිධාකාරයෙෙන් මල් පහනාදිය පුදනේවා. එතනින් එහාට ගිහින් අපි කරන නොයෙක් පින්ංකම් තුුවන්ල් සෑට වවෙන්න පුළුවන් ශ්‍රීම හබෝධියයට වෙන්න පුළුවන් දළදාාවහන්සේට වෙන්න පුළුවන් අපි දීර්ඝකාලීනව සැලසුම් කරලා ආර්ථිකයම් පිරිවයක් දරලා කරන විවිධාකාරයේ පින්කම් පිළිබඳ අපට අදහසක් මෙතැදි මතු වෙන්න පුළුවන්. ඇබඒක නෙයිමතනද බදුරජාණන්හන්සේ අපට අනු දැන වදාලේ මෙතන වුණහන්සේ මත කරන ඒවකූ බික්කවේ බික්ුණෝ පච්චවෙක්කන බහුකාරාහෝතති කුසලේසු දම්මේසු. අන්න ඒවගේ පින්වත් මහනිින් කුසල් ධර්මය පිල්ිබඳ නුවින් විමසන භික්‍ෂුවට බහෝ උපකාරයක් ලැබෙනවා, බහෝපකාරා උපගාරයක් ලැබෙනවා. මොකක්ද කුසලේක ඇනමේ කියන කුසල්ලය බුදුදහමේ ප්‍රමු කුසලේ විදී අපපිසාාලකන්න නරකයි. මේ සෑවල්මුල්රන බෝධීන් වහන්සේ අමුල් කරගන විහාරස්ථාන මුල් කරගන කරන පින්කම් ඉතා වැදගත් නියෝජනයන්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයගේ සංස්කෘතික ඉතා වැදගත් නියෝජනයන් විදියට අපපීවා සලකාන්නේ නමුත් මෙතන අපි පැහැදිලිව තේරුම්ගන්න ඕන තමන්ගේ හිත නුවනින් විමසන කෙනෙක්. කැන තමන්ට නිවැඩ දුවමනයි. ඔබ වහන්සේලා පැහැදිලි කරන නිර්වාාණගාමි මාර්ගෙන් මට ලැබෙනවනම් හොදයික මෝනිිච්චාවට නෙමි අවංකවයාට ුවමනාවක්තියනවා නං. යා පලවෙනිීෙන් කරන්න ඕන ොක්ද. එතනේ පලවිනිීෙන් ශ්‍රාවකයකුට කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මතක් කලේ තමා තුළ අභ්‍යන්තරික වසයෙන් කුසල් ධර්මයන්හි නුවනින් විමසීම තියෙන්වූන්. එතන මෙතන කුසල් ධර්මී කියලකිවේ අපි වර්තමානී කතා කරන ජනප්‍රිය කුසලය නෙමේ මෙතන කුසලේකිව මාර්ගයද පලයද. සෝතාපන්න මාර්ගයේ කොහොමද මම්මේ මාර්ගස්ත වෙන්නේ. කොහොමද මංම මේ මාර්ගගේ අනුගමනය කරලා පලට පත්වෙන්නේ කොහොමද බම සම්මාධිට්ටික වෙන්නේ. තමාතුළ ආරය සත්‍යය දර්සනයවීම පිණිස ප්‍රායෝගිකව හිත පුහුණු කරන්නේ කොහොමද. එක මගෙන් වවෙන්නවන මොක්ද මගේ ඇතුි මොනවද තියෙන අඩු පාහඩු සක්කාායිදිි්්‍යිය මොතර වැඩිලතියෙනවාවද. එකක ඕලාරරික වශයෙන් තියෙනෙකක්ද සුකුම වශයෙන් තියෙනකක්ද. විචිච්චාාවට කොයි තරම් තියනවද බුදුරජන්ේ ගැනමට සැකයක් තියෙනොන මං එක නැති කරගන්නන්නේ කොහොමද. ධර්මී ගෙන සැකයක් තිය නොනම් නැතිරගන්නකොහොමද ංයා ගෙන සකයක් තියනෝනම් නැතිකරගන්නෙ කොහොමද. මාර්ගේ පිළිබඳ සැකයක් තියනෝනම් පලේ පිළිබඳ සැකයක් තියනොන මං එක නැතිකරගන්න කොහොමද. වන්න මේ විදියට තමන්ට තමන්ගේ ජීවිතය තුළ යම් විමසීමක් හදාගන්න පුළුවන්න. ඇතුළ විමසන්න පුළුවන්නා. තමන්ගේ අභ්‍යන්තරික ආත්ම දමනයක් එක් එකතු වෙන්න පුළුවන්නන් ඒ තමයි මූලික සේ බද්ශ්්‍රාවකී වැඩ පිවෙල්ද ඒක ආර්ථක ශක්තියක් අවශ්‍ය නෑනනි? ැ බුදහමිතා කරන වැඩපිළිවෙල තමන්ගේ බලයා ආර්ථික ශක්තිය මත ගොඩනැගෙනක් නෙමි ඔවුන්ට විතරක් පැහදිලි කරපු ධර්මයක් නෙමි. කසල සෝධකයන් පවා පරම සත්‍යය අවබෝධය පැත්තට අරගෙන ඇවිල්ලා සදාර්ථනිකව නිවීම පිළිබඳ පනිවිඩයක්. නිවීම පිළිබඳ අදහසක් මතු කරලාතියවා ඒක තමන්ගේ තත්ත්වය කුලය පරම්පරාව අධ්‍යාපන මට්ටම මේ එකක්වත් අදාලවෙනක් නෙමි දැබලන්නොක බුදුහාමුදුරුව පැහැදිලි කරන්නේ. අභ්‍යන්තර ප්‍රත්තිය විමසන ශ්‍රාවකයෙක් විසින් තමන්ව නිවෙන්න කැමැතිනං එයා කරන්න ඕන හරියට තරුණයක් කාඩියක් ළඟට ගිහින් වතුරභාජනයක් ළඟටගේ මූන බල මූුණේ යම් කිලුටක් කැලලක් තියෙනවනං එක අයිංකරගඩ විදික්‍රම පාවිච්චි කරනවා වගේ තමංව විමසන්්ඩුවන හෙනම් පලවෙෙන එක තමයි තමංව විමසනය එක. ලෝකය විමසනවා වෙනුවට වෙහෙර විහාරාංග විමසනවා වෙනුවට තමංව විමසන්ඩ අද පත්වෙන්න. තමන්ව විමසන අදහස තමන්ගේ හිතතුලින් ඇති කරගන්න. ොට තමන්ව විමසන කෙනෙකුට බුදුරජාණන් වහසේ මතක් කරනවා ඒව මේවකෝ භික්කවේ පච්චවෙක්කනා බහුකාරාහුති කුසලේසු දම්මේසු කුසලේ කියපු මාර්ගේද පලේද ඇතුළින් විමසන්න පටන්ගත් තොතුන් ලාබීනු කෝම්හි අජ්්‍යත්තං චේතෝ සමතස්ස. අන්න එහෙම ශ්‍රාවකයෙක් තුළ තමයි චිත්ත සමාධිය උපදින්නේ. කුසල් සිතේ එකගතාවය පවතින්නේ. මේ සමාධිය නැතුව ප්‍රඥාව කරා යන්න බෑ. ැ සීල සමාධි ප්‍රඥා කියලකි වේ මේක අනුපූරුව ප්‍රතිපදාව නිසා. බුදු දහම අපට පැහැදිලි කරන අනුපූරුව ප්‍රතිපදාවත් එක්ක කොහොම ද අපි එකතු වෙන්නේ. එහම අනුපූරුව ප්‍රතිපදාවක් අපට භාගතු වහන්සේ වදාලා නං ඒ අනපූරුව ප්‍රතිපදාවට එකතුවන විදිහයි මේ කතා කරන්නේ. තමන්ට මාර්ගයද පලයේද විමසා බලන්ට නුවනක් නැත්තං එයාගේ චිත්ත සමාධයක් උපදින්නේෑ. කුසලේ තුළ හිත එකඟතාවයක් උපදින්නෑ. ොට ඒ කුසලේ පිළිබඳ එකඟතාවයක් චිත්ත සමාධයක්. හිත වැඩ හිත වැඩීමකට පත්තුවීමක් ේ ශ්‍රාවකයා තුළ මතු වෙනවනං ඒ මතුකර ගැනීම පිණිස ඒශ්‍රාවකයා මූලික වස්සයෙන් කරන්න ු කුසල් ධර්මයන්හි අප්‍රමාදී වෙනේක. ඒ කුසල් ධර්මයනි අප්‍රමාධි වෙච්ච කෙන ව තවදුරටත් ඉස්රහට විමසාගෙන යන්නා අශ්‍ය බව බුදුරජාණන් වහන්සේ මෙතනදි පැහැදිලි කරනු. ඒ විදියට විමසන ශ්‍රාවකයකුට තමන්තුල චිත්ත සමාධිය තියෙනවාද. ඒමත්නැතන් තමන්තුල චිත්ත සමාධිය නැද්ද කියලා විමසාන්න පුළුව. කුසල් සිත එකඟතාවයක් තියෙනවාද. අපේ හිත විසිරෙනවාද. මගේ හිත තවදුරටත් කාමච්ඡන්දයඔස්සේම විසිරෙනවනං, ව්‍යාපාදයම මෝරාගෙන වැඩෙනවනං, තිීන මිද්දේම මෙ වැඩෙනවනං, හැකිලිච්ච බවක් හිතේ තියෙනවනං, විචිකිච්චාවක් තියෙනවනං. තොර මෙන මේ වගේ නීවරණ ධර්මයන්ම තියෙනවනං, එයාගේ හිත තවදුරටත් පිරිසුදු කරගැනිීමි ක්‍රියාවලියට එය එකතු වෙන්නට. එයා දැනගන්නවා මම චිත්ත සමාධිය තමාතුළ ලබපු කෙනෙක් නෙමේ කියලා දැනගන්නවන වදුරටත් එයාට අප්‍රමාදිීව කුසල් ධර්මීම තමන්ගේ නුවනින් විමසන්න පුළුවන්. ඒ විදියට කුසල් ධර්මය විමසනකොට ගැඹුරු නුවනකින් ඒ පුද්ගලයාට විමසන්න පුළුවන් මාතුල බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට සූදාන මක්තියෙනවාද. කියැන ධරමී විදර්ශනා කරන්න මගේ සූදානක් ති නොද පිතමුක දැන්ඟයාට චත්ත සමාධයක් තියෙනවා කියලා හිත එකඟ භාවයක් තියෙනවා හිත විසිරෙන්න්නේත් නෑ කුසලේ පිළිබඳවත් උනන්දුයි හිත අපිරිසුදු වෙන පැත්තට බරනෑ හිත විසිරෙන්න්නත් නෑ වෙනද වගේ සුපුරුදු පරිදි ඇස පරිහරණය කරද ඇසහර වෙනද වගේ ඕලාරික මට්ටමින් රාග ඇතිබෙන්න්නත් නෑ දේශේ ඇතිවෙන්නත් නෑ එක ඇති නොවන මට්ටමයායට මේ ජීවිතය තුළ අත්දකින්න පුළුවන් අර කුසල් ධර්මය තමන්ගේ නුවනින් විමස විමසඉන්නකොට මොකද අපි විමසන්නේ රාගේ ගලන හැටියටයි. දේශේ ගලන හැටියටයි අපේ මනසිකාරය අපි හැමදාමත් පවත්වන්නේ. අපිට කියදීලා නෑ. කුසල් ධර්මී මත හිත පවත්වන්නේ කොහොමද කිය. කුසලයක් ඔස්සේ හිත විමසන්නේ කොහොමද කියල් අපට මතු කරලා නෑ. එනිසා නිවන කියන කාරණය අද බොහෝ දෙනෙකට බොහෝම දුරයින් පවතින දෙයක් විදිටයි අපට පේෙන්. ඇතකට චිත්ත සමාධිය උපදිනවා චිත්ත සමාධිය කියනෙ එකට භාවනවිනු තුදව්ව ගන්න අවශ්‍යයි. හන අපේ ජවිතට වැදගත් දැන් අපේ ජීවිතය තුළ රාගගේ වගේ දෙයක් වැඩියෙන්ක් තියෙනවානං අපට පුළුවන් අසභ සඥාවගේ වැඩි මක්හිත පුහුණු කරන්න. දැන් ඒක තේරුම්ගන්ඩ තමන්ගේ හිත දිහා බලාගනන්න බෙනෝ. ඒගේ නිතරම දේ ඇතිවනවාන යාට පුළුව මෛත්‍රියවගේ භාාව කුදෙමැහිටල විනාඩි පහලවක් විසක් කරන්න. ඒ මන්ගේ කෘතියක්ක්ඒක අපට කරල දෙන්න පුුවන් දෙයක් නෙමි. හිත හැමගලාාවකම නොසන්සුම්නං හිත විසිරෙනවනන්. හොම කලබලකාරීනං උද්වේගකාරීනං අන්නේ වෙලාවට පුළුවන් උදෙම අවදි වෙලා විනාඩි පහලවක් විතර තමන්ගේ හුස්මරැල්ල දිහා බලාගෙනින්. එකට ගොඩා කිගෙන ගන්නුවනත් නෑ මොකද. හුස්මරැල්ල දිහා බලාගෙනන්න ඕලාරික නිමිත්තකුත් නෑ. කටපාඩන් කරගෙන දැන් බුදුගුණ වඩනවනන් අරහං කියන්නේෙ මොකක් නිසාද සම්මා සම්බුද්ධ කියන්නේ ඇයි. එහෙම තත්වයක් බුදුරජාණන් වහන්සේට ආරෝපනය කරල කතා කරන්නේ කියලා යට ගොඩක් හොයන්න වෙනවා. දැන් තමන්ගේ ආශවාස ප්‍රාශවාස රැල්ල දිහා බලාගෙන ගඩාක්දේ වල්ිෙන ගන්න උන්න. තුොර තමන්ටම තේරනවා තමන්ගේ අභ්‍යන්තරය තුළ කැළඹෙන එක අ වේගෙන් හිත දුවනයක විසිරණයක තමන්ගේ හිත තුළ යම්කිසි සැලීවත්ති බන එක නැතිවෙලාෙහින් බොහොම සංසුම් ස්වභාවයක් ඇතිවෙන ක් කියලා තමන්ට තේරනතකට කුසල් ධර්මයන්හි වඩන ශාාවකයාාවවිසින් තමන්ගේ ඇතුළ විමසනකොටයාගේ ඇතු ති අඩු පාඩු පේනවා හරිහිට කන්නනාඩියකින් බලපු තරුණය තමන්ගේ කිලුට කැල දැනගත වගේ. කොටයටටේනෝ මන්තුල චත්ත සමාදියය ලබපු කෙනෙක්ද නො ලබ කෙනෙක්ද දැන් අපහිතම අපි දැන් මතුකරපු ආනාපාන සති වඩනකොට කලින්වගේ කැළඹිල්ලි සහගත නැති බොහොම සසුන් ස්වභාවයක් ඇතිවන එක චිත්ත සමාධී මූලික පියවර. එතකොට තමන්ට තේරනවා මගේ හිතතුළ යම්කිසි සංසිඳීමක් පවතිනව කියල්. එතකොට එයා විමසල බලන්න ඕන ඒ චේතෝ සමතස්ස චේතෝ සමතය තියන කෙනෙක්ින් ලාබීනු කෝම්හි අධිපඤ්ඥාදම්ම විපස්සනය මම අධිපඥ්ඥාධරම විපස්සනාව වඩන කෙනෙක්ද හෙමෙ එකක් විපදිලා තියන කෙනෙ ද නැති කෙනෙක්ද. ට අධිප්ඥාදම්ම විපස්සනාව කියල මෙතන කතා කරන්නේ ගැඹුරු නුවනින් යුතුව තමන් තුළ විමසීමක් තියෙනුවන්. මොකක්ද ගැඹුරු නුවනින් විමසය යුත්තේ ත්‍රිලක්ෂණයයි. අනිත්‍ය දුක්කා අනාත්ම වසයෙන් මාතුළ ගැඹුරු නුවනින් විමසීමක් තියෙනවාද. ගැඹුරු නුවින් විමසීමක් තියෙන කෙනෙක්ද නැති කෙනෙක්ද දැම් යම්කිසි සසුභාවයක් මේ පුද්ගලයක් තුළ තියෙනවා. නමුත් එයාට මේ අනිත්‍යය දුක අනාත්මී පිළිබඳ අදහසක් නෑ. කෙනෙකයන් පුළුවන් ගේ නිත්‍යය කියන එක දුක ගැන අනාත්මී ගැන ඕව ගැනම කියන්නේ මේ ලෝකෙ විදනය ගැන කියන්න බැරිද. පින්වත් මේ ලෝකෙ අනිත්‍යතාවය කියන්නේ අතිසය සුඳුරු වචනය. එක අහගත්ත කලලා කාටවත් ජීවිත එපාවින්නේ. ද අපි අනිත්‍යයයි කියල හිතාගෙන මේ කෙස් සුදුවෙනකන එකත් අනිත්‍යතාවේ තමයි. දත් ගැලවෙනක අනිත්‍යතාවේ තයි. හම රැලිවැටනි අනිත්‍යතාවයත් තමයි නමුත් බුදුදහම කතාරන ගැඹුරු අනිත්‍යතාවයඕක නෙමයි. කෙස් සුදුවෙනක අනිත්‍යතාව නම් කෙස් සුදුවනක ගැන විතරක්්‍යයන්න බුදු කෙනෙක් පහලවෙන්නෝ නෑන. සාමාන්‍ය ලෝකයක් එක්ක ගන දෙනු කරන කෙනෙකුට කෙස් සුදුවෙනකොට කෙස් සුදුවන බව තේරෙනෝ. එක මමුතුෙන් බුදු කෙනෙක් පහලවෙලා ලළුව අතගාල කියල දෙන්න නිකක් නෙේ. ඇැමුත් නාම රූප ධර්මයන් නිගන්තරයෙන් අනිත්්‍ය වෙන එක. හැම දැකීමක් තුළම දැක්ක තැනම ලෝකයේ එතනම අනිත්්‍යවෙලේ යන එක. බාහිර ලෝකයේ ද අභ්‍යන්තර ලෝකයේදේ එක ඇනෙ දැකපු මගේ අභ්‍යන්තර නාමරූප ධර්මයන්ගේ අනිත්‍යතාවේද. දකින රූපය අනිත්‍යතාවේදකනම දෙපැත්ත තුළම පවතින ඇතිවෙමින් නැතිවෙමින් පවතින ක්‍රියාවලේ පිළිබඳ ගැඹුරු දර්ශනික කතාවක් අනිත්්‍යය කිය යන. ඒක පිළිබඳ තන පැහදිි කරන්න අවශ්‍යය ක ංහිතන්නෙත් නෑ. නමුත් බුදුදහමේ අනිත්‍යය දුක් අනාත්ම කියන එකැන අනිත්‍යය නම් දැකපු දැකීීම මාත්‍රයේ තුළම නාම රූප ධර්මයන් එතනම නිරුද්ධවල යන වනන්. ඒවගේ මේඒ නිරෝධය පදනම් කරගෙන ෂ්පර්ශය නිසා මගේ හිතේ ඒ දකින රූපය තුළම යම් විින්දනයක් කටගත්තනං සුකවද, දුක්කවේදනාව කටගත්තන. ඒකත් එතනම නිරුද්ධවෙල යනවනම්. ඒම නම්ඒ සුකවේදනාව පදනම් කරගෙන ලෝකේ මුසපත්වෙෙන්න්න දේකුත් නෑ. දුක්කවේදනාව පදනම් කරගෙන ලෝකයට ගැටෙන්නදයකුත් නෑ ලෝකේ අනිත්‍යතාවයයි රිදමය. එබඳූ තත්ත්වයක් නම් මම කියලා මෙතන ගන්න තියෙන සාරය මොකක්ද. මගේ කියලා ගන්න තියෙන යතාාර්තයේ මොකක්ද. මගේ ආත්මය කියල ග්‍රහණය කරගන්න පුළුවන්දේ මොකක්ද. අනිහෙම දකිනකොට අනාආත්මය අපට පේනවා. එඉතුරට වෙනද වගේ ලෝකේයට හැමදාමත්තු වටිනාක මාආරෝපණය කරපු ගතතියක් ති නොන එක අයිංවෙලයන. තු ැඹුරු විමසීමක් තියෙනවද. මෙතන භාග්‍යෝතු වහන්සේ වදාලේ ඒකයි. දැන් චිත්ත සමාධිය තියන පුද්ගලයා විසින් චේතෝ සමතස්ස ලාබීනුකෝමහි අධිපඥ්ාදම්ම විපස්සනයි. මා තුළ ගැඹුරිින් මේ අනිත්යදු කනාත්ම පිළිබඳ විමසීමක් තියනවද නැද්ද කියලා තමන්ට විමසල බලන්්ඩ පුළුවන් විමර්ශණයක් තුළි. එබඳු විමසීමක් නැති තැනක කවදාව අවබෝධය කරායන්න පුළුවන්කමත් නෑැ පින්වත්. රබෝදකාරායොනදැම් ලන්න මලි පියවර මන්ගේ හිතදිහා බලාගෙනින් ඕන. ඒවගේ දෙවනි පියවර විදිර තමන්තුල යම්කි සිිත්ත සමාධයක් තිය නොද නැද්ද කියලා බලන්නඕන, එතකොට තන්ට තේරුණුොත් නැත්තන්ගේයි පදවාගන්න විධාකාරෙන් හිත වඩන්න ඕන ඒ වඩන ශාවකයටත් නිව හම්බවෙන්න එක පාරම්. ඊළඟ පියවර විදිටයා විමසන්න ඕන අධි පං්ාදම්ම විපස්සනයි. මගේ ගැඹුරු නුවකින් ධර්මීපිළවඳ විදර්ශනා කිරීමක්තිේ නොද රනිත්‍ය දුක්ඛනාත්වාසයෙන් ලෝකේ දැකීමේ කුසලතාවය. බඳ ත්වයක ගම තත්රගෙනද නැද්ද කියලා බලන්නවන් එතකොට යාට පුළුවන්. තමන්තුළ ක්‍රමානුකූලෝ මේ අනිත්ේ දු කනාත්මේ පිළන යම් විර්ශණයකට එකතු වන්න. එකින් ජවිතේ පාවෙන්න ජීවිතේ පාාවනනාන සෝවා චා ගිගෙරින් විදක් නෑන. සකදාගම වෙච්චයි ගිකෙරඉන්න විදියක්ක් නෑන අනාගමී වෙච්චාය දැ විශාක සිටුවරයාගේ අය ගිහිහෙදරන්න විදික් නෑන චිත්ත ගෘහපතිය වගේයයි බෝම කඩවසම් තරුණය ඔුන් ධර්මිය තුළ ජීවමාන වෙලා අනාගමිශ්‍රාවකක් විද ගිහි ීවිතය තුළ ඉන්නඩ දික් නෑනනි. අනිත්‍යයයි කියනකට අනි අනිත්‍යය නම් කතා කරන්නපා ඒවක්ට අපිචර කැමතිනයැකිවට ඔබහිතන අනිත්‍යතාවයට එහාගේ අතිශය සොඳරු විග්‍රහයක් අනිත්‍යතාවේ පිළිබඳ කතාවේ. අන්තර්ගත වෙනවා එක ලෝකයේ සදාාතනික යථාර්ථය ඒ අතාර්ථයට යොබ එකතුවෙන්නේ. යතාාර්ථයට එකතුනනාම් පස්සේ මෙහි මවාගත්ත ෝකයට වෙනස්සුනාට යාතුළ ප්‍රශ්නයක් ගැටලුවක් කනස්සල්ල කරබුදයක් හටගන්න නෑ පින්වත්. එඒම හට නොගන්න තැනට හිත හදාගන්නයි මේ බුදුදහ මුද් කරන්න. කෙනෙක් කියන්න පුළුවන් සරු අසුභවාදී කතාවකට නේද බුදුදහම එකතුවෙන්නේ කෙල් නෑ යතාර්ථයට එකතුවෙන්නේ. යතාර්ථයට එකතුනාම ඔබ මවාගෙන හිටියේ ලෝකයේ හිස් දෙයක්. ඔබ මවාගන හිටියේ ලෝකයේ යථාර්ථය නිමීකිල ඔබට තරුණාට පස්සේ ඒවා පරිහරණයේ නොකරින්වා නෙමෙයි පරිහරණය කරන ගමන් ඒවා තුළ අනිත්‍යතාවය අනාත්මය තේරුම් ගත්තශ්‍රාවකකවිට ඒවා වෙනස්සෙනකොට තමාතුළ කනස්සල්ලක් කැලැඹීමක් පසුතැවීමක් ඇතිකරගන්න නැතුවයාටින්න පුළුවන්. හරි. ඒවිදියට ප්‍රඥාවන් විමසන කෙනෙක්. ඊළඟට මොකද කරන්නඕන්න. පිියත මොකහෙම ගැඹුරු ප්‍රඥාවකින් විමසන ශ්‍රාවක භාවයකුත්ත්‍යයා තුළ තියෙනවා කියලා. බඳු ගැඹුරු ප්‍රඥ්ඥාවකින් විමසන ශ්‍රාවකේකන් ඊළඟ පියවර විදියට යා පරිස්සං බෙන්්ඩෝන කියනවා තමන් පරිහරණය කරන දේවල්. එකන පරිහරණය කරන දේවල් කියලා මෙතන කතා කරන්නේ චීවර පින්ඩපාත සේනාසන ගිලානක් පලත්තිය. ඔය විදියට හිත හදාගරන්න කෙනෙක්කුට ය කොච්චර හිත හදාගන්න උත්සාහ කළත් මේ පරිහරණය කරන දේවල් නිසාත් අකුසල් හිතට එන්න පුළුව. ම පරිහරණය කරනද ගනි ළඟට සංවේදි වෙන්න්නු මේ චීවර පිින්ඩ පාත්ත සේසන ගිලාන ප්‍රත්්ති කියලා මේක කතා කරන්නේ ගිහියකුට අදල් නම් ආහාරපාන ඇඳුම් පැළඳම් බෙහෙත්ඒත් වාසස්ථාන මේවා පරිහරණය කරනකොට ඒවා හරහත් අක්කුසල් රිංගන්න පුළුව. තැන් ඇතුලේ ආත්ම දමනයක් තියෙනවා නුවනින් තමාතුළ අභ්‍යන්තර විමසීමකුත්තියෙනවා. මන්ගේ පාරිශුද්ියයග අවධානීකුත්තියනවා එනිසා ඒශ්‍රාවකයා තුළ පච්චවවෙක්කනා බහුකාරාහෝත කුසලේසු දම්මේසු. ප්‍රත්තිවේක්ෂනා කිරීමක්තියෙනවා කුසලය පිළිබඳ. ඒ කුසලේ පිළිබඳ මාර්ගේසා පල පිළිබඳ ප්‍රත්තිවේක්ෂණයක් තියෙනට යායට චිත්ත සමාධී උපදවගන්න හොඳයි කියලා හිතවා. ඒ පලවිනිි පියවරවිදියට උසලේ විමසන ස්්‍රාවකෙක් තුළ අ්‍යන්තර විමසීමක් ඇතිවෙන. තුර කැලඹීම මාඩු වනවා ප්‍රාගදේශමෝහවලින් බැටකනී කඩුවෙනවා. අඩුවනාට දැම් මෙතන සංසුම් හිත සමහරවිට ගැබුරින් මේ කාරණයට එක තුූ නොත් එහෙම මෙතන පලවෙනි දිහානය වගේක් වුණනත් ඉපදිලාතියෙන බැරිකමක් නෑ. එනිසා විතර්ක විචා ප්‍රීතිසුකේ කාග්‍රතා සහිත පටමධ්‍යහන්නට සමවධනකොට අකුසලේගින් වෙෙන් වෙලා කාමයන්ගින් වවෙෙන් වෙච්ච තකුත් මෙතන තියෙන පුළුවන්. එබඳු හිතකින් කළයුතු දේ තමයි අධි පඥ්ඥාදම්ම විපස්සනාව. අධි ප්‍රඥ්ඥාවෙන් අනිත්‍ය වසෙන් නොවැලිය යුතු දෙයක් වසෙන් විරාගානු පස්සි විහරති. නිරෝධානු පස වෙරති මේ ලෝකයේම නිරුද්ධ වෙලා අනවසෙන් දකිනකොට පටිනිස්ක්ගානු පසව හරති මෙයින් අතහැරිලා ඉන්නෙ එකයි හොමද. ඕනෑට වඩා නොබැඳන්න එකයි හොඳමදේ. පි තුළ හැමවෙලාවකම බැඳීමක්ති නො පරිහරණය කරන දේකට එනිසා නොබැදී පරිහරණය කරන්න පුළුවනන් හොඳයි වගේ අතාර්ථවාදී ශ්‍රාවක භාවයක් එයා තුළ ගොඩනැගෙන. ඒ අතාර්ථවාදී ශ්‍රාවක භාාවය තුළ ඉන්නකොට බුදුරජාංච මතක් කළ බලනු කොච්චර ගැඹුරු කාරණයක්ද. සරලයි වගේ පෙනුනට පරිහරණය කරන දේවල් මතත් අකු සල් රිගන්න පුළුවන් ආත්මදමනයක් තියෙනවා හැබැයි. ුදුජන්හස ත කරනව භික්ෂුවකට නම් චීවර පින්ඩ පාත සේනාසන ගිලාන ප්‍රත්තිය නිසා තමන්ගේ අකුසලේ රිංගන්ඩ නොදී ඒ මොහොතේ පරිසමත් තියාගන්නුන්. ඒ යන්නේ පරිහරණය කරන දේවල් මත ඉතා සිහියෙන් පරිහරණය කරනුන ඉලක්ක ගතව. තැ හාහර ගන්න කකොට ආහරි ඉලක්කේ තේරුම් අරගෙන ගත්තාහම හරි. නැත්තං ආහාරයේ නිසා පවා මාන්‍ය පවා වැඩෙන්න්න හේතුවෙන්න පුුව. අකුසල් පවා වැඩන්න පුුව. මොකද ලෝකේම පැනෙන්න්න රසතුෘෂ්නාවත් එක්. අපිදන්නවා අග්ග්්‍ය සූත්‍රයේ තියෙනවා ආබස්සර කායික මනෝමය කායික ජීවි පිරිසක් රසපොලොව ස්පර්ශ කරන්න ගිහින් ඒ රසපොව ස්පර්ශ කලලා එව කන්න ගිහින් තමයි මේ දක්වාම් විකාශනය වුණේ කියලා පුරාවුරුත්ත ශෛලියෙන් දේශනා කරපු දේශනාවක් තියෙනවා. එහවන මේ ලෝකයේ සත්්‍යයාගේ පරිනාමය රස තුෘෂ්නාවම් පදනම් කරග නැතිවනාා කියල ධර්ශනික කතා බහේදි හොයාගන්න පුළුව. සංසිද්ධියක් විදියට එතන පුද්ගලයාට තේරෙන පරියායින් මතු කලාට මූලික ලක්ෂණයේ තමයි රසතුෘෂ්ණාව මතම ලෝකය විකාශනය වෙනවා, පුද්ගල පරිනාමේ සිද්ධ වෙනවා කියන කාරණය. එමනම් පරිහරණය කරන දේවල් නිසා අකුසල් වැඩෙන්න්න පුළුව. ඒනිසා ඔබ සංවේදිීවියතුයි පරිහරණය කරන දවල්ල ඉලක්කයි දඟ හාරගන්නෝ නම් බුදුරජාණන් වහන්සේ, වාම හන්සලට මතක් කලා ප්‍රත්තිවේක්ෂනා කරලා වලඳන්න කියලා. ැ ප්‍රතිවේක්ෂණ කරනකොට අට තේරෙනවා. මේ ආහාර ගන්නේ සරසගන්න නෙමි. මේ ආහාර ගන්නේ අලංකාරවත් කරගන්න නෙමි. මේ ආහාර ගන්නේ මණඩනායන විභූසනායි ආවදේව විමස්ස කායස්ස තිතියා. කය ඇපීම පැවැැත්වීම පිණිසයි. යාපනායි විහින්සූපරතියයා බ්‍රහ්ම චරියානුග්‍රහයි පැවිදෙක් නම් බම්ඹසාරානුග්‍රහයටයි. ති රංච ේදනම් පටිහංකාම නවංච වේදනම් වේදනම් නැතිරගැනීම පිස. අලුත්වේදනාගන්න නෙමේ ති පුරාංච වේදනම් පුරෝගන වේදනාව ගන්නත් නෙමේ. ඉති පුරාණනචවේදනම් පටිහංකාම නවංචවේදනම් හිස්කරන වේදාවක් ගන්නඩත් නෙමේ ැන ආරේතුළ පව මැද ොයාගන්න කියලනෙ මකයන් හොරවගන වේදනව ගන්නත් එපා කියනවා. පටිහංකාමි නවංචවේදන නවපාදි සමයේ වේදනම් දෙකම උපද්දවන්ඩ එපා කිය. බල හාර ගන්නකට මේ ඉලක්කේ ඔලුවෙතියාගැෙන මනස තුළතියාගෙන ගන්නකොට ආහාරය නිසාක් කවදාවත් කෙලෙස් ඇවිස්සෙන් නෑ. ආහාරය නිසා කෙලෙස් ඇවිස්සෙනවා කියලා කියන්නේ මේවා මිනිසුන්ගේ ප්‍රධාන මානව අවශ්‍යතා නිසා මේවා සමඟ අකුසල් ගැටගැස පවතින්න පුළුවවා. එනිසා පරිහරණය කරන දේවල් ගැන ඊළඟට සංවේදි වෙන්න ඕන ඊළඟ කාරණී විදියට මතක් කරනවා ජනපද්ද දේසම්පාහම් භික්කවේ දුවිදේනංබදාමි. බුදුරජන් වහන්සේ මතක් කරනවා. සේවිතම්පි අසේවිතම්පි. පාරිසරික සාධක ගැන සංවේදී වෙන්නඕන මේක අදහසේක තමයි. තමන් ඇසුරු කරන සමාජය තුළත් අකුසල් රිින්ගන්න පුලුවන්. ආත්ම දමනයක් තියෙනවා තමයි ඇතුළේ. ද සමහරයි කියනනේ අපි හොඳනම් අපි හිත හදාගෙනඉන්නවනම් ලෝකයේ කොහොමුණත් අපිට මොකද එහෙම කියනවනේ. තමන් මද්‍රව්‍ය පාවිච්චි කරන්න නැත්තං මද්‍රව්‍ය පරිහරණය කරන තැනක හිටිය කලා ලොක ප්‍රශ්ණයක් නෑන වගේ ධර්ශනික කතා මිනිසු කියරු. අපට නම්බදුරජන් වන්සේ වදාලේ ඇතුළේ ආත්ම දමනයක් තියන කෙනෙක් පවා පාරිසරික සාධක ්‍යන සංවේදිවෙන්න්න ඕන මොකද තමන්ගේ හිත විශවාස කරන්න බෑ. සංසාහරට බරවෙච්චි හිතක් නතියෙෙන්. ඔකට බොහොම ලස්සන සිද්ධයක්ක් තියෙනවා චිත්තහත්ත කියලා හාමුදුරුව කෙනෙක් සම්බන්ධු තොරොතුරුටකක්. එඒත් චිත්තහත්ත හාමුදුරුව ගිහිකාලේ හොඳ ගොවියෙක්. බිරිඳත් එෙක්ක යම්කිසි බහින්බස්වීමක් නිසයි පැවිිදවනේකට විකාල්පයක් විදිරට මටම මේ ජීවිත ඕන නෑ. පැවිදට යනවා කියලා සමහරට බිරිඳටත් රිද්ධහන්ඩ බලාගෙන මහනවෙච්ච වාමින් හසමක් වෙන්න ඇති දැන් ගොවියෙක් විදිර උදැල් එක තැනක සඟවලා මේ සාමින්න් වහන්සේ එකන ගිහෙක් විදිර පැවිද්දට පත් වනා. තින් පැවිදිවෙල ටික කාලයක් යනකොට එක පාරම මතක් වුණා තමන්ගේ උදැල්. උදැල්ල මතක්වල අනි පැත්තට සිතුවිලි ගලාගනාව හිතට ගෙවල්වල ගිහිජීවිතය ගෙවන මිනිස්ස අතර බහින්බස්වීම ඇති වෙනවා. බිරිඳ ස්වාමයාාතරහෙම චනහුවවාමාරු ඇතිවෙන එක සාමාන්‍ය දෙමන්ටික හදිස්්‍ය වුුණ ම මොකට දෙච්චර හදිස්්‍යයුණේ. අනවශ්‍ය කලබලයක් නේද මගේ හිතේ ඇතිවුණේ. මං මෙහෙම කලවල වඩුව නෑ නේද කියලා මේ ස්වාමන්න්නහන් සිට හිතුණ. හිතිලා කමක් නෑ මම බිරිඳත් පව් මට වෙන දවගේම ගොවි තැංකරෙන යාවත් නඩත්තු කරන්න පුළුවන් කියලා සිවරාත් තැර දාලා ගිහි ආයත් කුම්ඹුරු කොටන්න පටන්ගත්ත. දෙෙනිවවාතාාව තායිත් බහින් බස්වීමක් ඇතිවෙලා හොඳම දේතමයි මේ සැරේනම් පැත්තක්වත් බලන්නේ කියලා හිතාගෙන ඔන්න මහනෝනා. දෙවැනි වතාාව හනු ඉදත්තු දැල් අර තිබ්බ තැනම සඟවලයි මහනෝුනේ දැ බලන අවංකව වුවමනාවින් ජීවිතය ගැන යම්කිසි අවබෝධයකින් ආව වගේ අපිට පේන්නේ. නමු අවබෝධී කැනමික් ඔය කියන කල කිරීමට නම් නෙමෙයි. අවබෝධීට වඩා වෙනස් තැනක තියෙන්නේ. අපි අර මුල්ලින් මතක්කරපු අධිපඤ්ඥා දම්ම විපස්සනාව පදනම් කරගෙනයි සැබෑවටම අවබෝධය පිහිටන්. ද මේ සාමිාන්ේ පැවිදිව ලයිහ ටිකකාල ැනවුට ආයත් මේ වාමිනාන්සික හිත වෙනස් වුනා. උහසේ බැලුව කමක්නෑ මංගහි කුඹුරු කොටලා ඇය පෝෂණය කරනවා එමන ඇෑය අතහැරලාම නෙමී ඇවිල්ලතින්. යම් කිසි හිතේ කඩා වැටීමක් නිසා පසුබෑමක් නිසා මේ ස්වාමිාස පැවිද්ධට ආවා නමුත් ටිකකාරයක් යනකොට හිතුනාා නැකමක් නෑම බිරිඳට කෑමබීම සපේලා වෙනද වගේම ජීවිතය ගෙවනවා ගවල්වල හම තම යරබුද ඇැතිව වෙනවා කියලා ඒ හිතින්ම ඒ හිතම සාධහරණී කරණය කරගෙන දෙවනි වතාවිත් ගිය. ඔය විදිට වැඩ කරලා ගෙදර එනකොට දවසක් බිරිඳ උජල නෑ ඇය නිදාගනීනවා ඇහුව ඇයි කියලා. ඉට පස්සේ දෙන්න අතර යම්කිසි වචනහුවමාරුවක් ඇතිවුණ. එදා මේ ස්වාමීන් වහන්සට ජීවිතේ පාවුණ. එදාම ස්වාමිනාහසේ ඉතාගත්තා අදනං යනවා හැබැයි ආයනං මේ ගෙද්‍ර හැරිල බලන්නේ. එදා ටිකක් වැඩියෙන් කලකිරීමක් ඇතිවුණා හිත තුළ.ඒලා යනගමන් කල්පන කලා දෙවතාවක් මට සිවර අත්තරල දාල ඉඩුනිියයැයි. තුරන්හන්සේ මතක් වුණා මේ උදැල්ල. මේ උදැල්ල මතක් වෙනකොට මේ උදැල් තියනෙ සකම්ඹුරු කොටල හරි ජීවිත ගටගන්න පුුවන්කිින් අදහසක පා ඔලුවටාව. ඒ කාලෙ අදවගේ නෙමේ අදවගේ දෙවුණු උපකරණත් නෑ. ඒගේ මුදැල්ලක් වුණත් සපයාගන්නේ කොඩාත් අහසු දෙයක් විදට ඉකාලෙ තිබිලතියෙන්. එනි සතමයි මෙය උදැල් සඟවා පැවිදිවෙන්නේ. එදා උදැල්ල අත්තට අරගන ගගලඟට ගිහින් ඇස් දෙක පියාගන උදැල් ඔළුව වටේ තුන් වතාවක් කරකවල ඇස් දෙක පියාගන විසිකල මහට උදැල් වැිච්ච තැනගැෙන යම් අදහසක්කව ආයින්ඩ හිතෙෙන පුළුවන්න්නේ. එදා විසිකරලලා ගිහින් පැවිදිවුුණ. එදා තමයි පැවිද්ධ තුළ ස්ථාවර වුණේ. අංකව ධර්මයට ආපු කෙනෙක් පවා හිතේ යම් පෙලීමක් පදනම් කරගෙන යම් කිසි ආකාරයෙක හිත වෙනස්වෙන්න පුළුවන් ඒක හිතේ ස්වභාවේක ගැ අපි අමුතුුවෙන් කලබල වෙන්න නෑ ඒකයි බුදුරජාණන් වහන්සේ මතක් කළහි අසමාහිත හිතක් ඇතිවෙනවා කියන එක අසාමාන්‍ය නෑ. හැබැයි අසමාහිත සිතක් ඇතිවෙනකොට. රාගී සිතක් ඇතිවෙනකොට දේශ සිතක් ඇතිවෙනකොට අසාමාන්‍ය නෑ හැබයි ඒ එබඳු සිතක් ඇතිවූ බව දැනගන්න කියවා. අසමාහිතන්වා චිත්තං, අසමාහිතං, චිත්තන්ති පජානාති. හිත අසමාහිත වුණට කමක් නෑ විසිරුුණට කමක් නෑහිත. හැබැයි විසිරෙන බවහරි දැනගන්න කියලායි බුදුරජාණ වන්ස වදාල්. එනිසා මේ පරිහරණය කරන දේවලුත් පාරිසරික සාධකත් දෙවනට සැලකිලිමත් එෙන්න්නෝ. ඊලගේක බදුරජාන් වහන්සේ මතක් කරනවා පුග්ගලම්පාහම් භික්කවේ දුවිදේනන් වදාමි සේවිතම්පිය අස සේවිතම්පි. ඊළඟට මානවසාක ගැන සැලකිලිමත්ෙන්න්න කියේර. එබලන්න හිත වඩන ශ්‍රාවකයෙක් ැන් කීපය ගිති තමන් තුළ සංවේදී භාවයක් හදාගන්න ඕන තමන්ගේ හිත දියුණුකරගන අවබෝධය කර අයන වනම්. මොකක්ද පලවියක දැ පියවර කීපයක් විදිට ගත්තවොත්, පලවිනික තමයි ඒව මේකෝ භික්කවේ භික් වුණෝ පච්චවෙක්කනාා බහකාරාහෝති කුසලේසු දම්මේසු. කුසල් ධරමයන් පිළිබඳ අප්‍රමාදීභාවයක් මූලික වසයෙන් හදාගන්නෝවා. තේ මුලිස්සයෙන් කුසල් ධර්මය පිළිබඳ අප්‍රමාධී භාවයක් හදාගෙන තමාව විමසනෝ. කොහොමද විමසන්නේ භාගතනා සුදාහරණයකනුත් වදාලා. තරුණයෙක් තරුණයක් මූුණේ කිලුටක් කැලලත්තියනවන එක අයිංකර ගැනීම පිණිස කාඩියකින් හරි වතුරාජනයකින් හරි බලයික් හිළුට කැලලා ඉංකරගඩ වැඩ විදිවිධාන යොදාගන්නවා වගේ හැමවෙලාවකම පච්චවෙක්ඛනා බහුකාරාහොති කුසලේසු දම්මේසු. ප්‍රත්තිවේක්ෂනා කරන ගතියක් තමන්ගේ හිත තුළ තියන්න ඕන. අභ්‍යන්තර එය තුළ හෙම විමසීමක් තියෙන්ලෝන්. එහෙම විමසීමක් තියන ශ්‍රාවකයා තුළ. එබඳු අභ්‍යන්තර විමසීමක් තියෙන ශ්‍රාවකයා තුළ. ඊනකට යත් දෙවැනි පියවර විදිට විමසල බල ඕන බුදුරජාණන් වහන්ේ චිත්ත සමාධී උපදෝගන්න කියලා කිව්වා. ප්‍රාගදේශ මෝහයන්ගේෙන් බැට නොකන හිත ඇතිවෙන්නේ අන එතකොට කියලා බුදුරජාණන් වහන්සේ අනුදන වදාලා හොඳයි මාතුළ එෙම චිත්ත සමාධියක් දැන් තියනෝද. මට ම තු ිත් මදයක් ැද ද විමස බලන්න ක . කට නැත්ත එබඳු චිත්ත මද උපවා ගනීම පිස හිතේ හැඩේ තේරුන් අරගන ාග සිතක්න අසුබය වගේ සුබසංඥාව දුරුකර ගනීමේ විදි විධාන. දේශ සිතක්නම් මෛත්‍රී සමාධිය වගේ ක් දියුණු කරලා මෙත්තායි ක්කවේචේ ත මුක්තියා යිත්‍රී සිිත බහුලී කෘත කරලා. භාවිතා කර, භාවිතා බහුලී කතු, යානිකතයි වත්තු කතා, යානයක් වගේ ප්‍රකට කරලා අනුත්‍රිතායි පඩිචිතයි සුසුමාරදදාා ආදි වසෙ මෛත්‍රී සිත දියුණු කරලා තමා තුළ පටිකසම්පයුක්ත භාවේ කලවනා කරන්නේ කර ගැනීම තුළ චිත්ත ඒකාග්‍රතාවකින් චිත්ත සමාධී උපදෝගන්න පුළන්. හොඳ ටිකරකර හිටියම් ෞද්ධ ශ්‍රාවක කිලක්කේයට යන්න පුුවන්ද. බෑ බුදුරජන් වන්සේ මතක් කර, චේතෝ සමතස්ස ලාබී චිත්ත සමාධියයක්ත් දැන් ලැබලා නං. ඒ තුළත් සංසුම්භාවයක් තියෙනවන. එතන විමසන්න කිව්වා අධිපං්ඥාදම්ම විපස්සනාය නානු කෝම්හීලාබී අධිප්ඥාදම්ම විපස්සනායාත මට අධි ප්‍රඥාධර්ම විපස්සනාවක්. එහමත් නැත්තන් ධර්මී විදර්ශනා කිරීම පිණිස නුවනින් යුතු විර්ශනයක් තියනෙනෙද නැද් අරනිත්‍යය දු කානාත්මය පිළිබඳ නුවනින් දැකීම. එක තුන්වෙනි පියවර විදියටයි ධර්මය පෙන්න්නාන්නේ. තොට බඳ ත්වයකු තුපදවා ගත්තත් යගේ හිත වෙනස්සෙන්න්න පුළුවන් හිතේ හැටි එහෙමයි. ඒහිත නිස්චිතව අවබෝධය කර යනකං විශවාස කරන්නට පුළුවන් ත්වයක් නිෙයි ධරමී දියුණුකරගෙන රහත්වය පරා වීරිය කරගෙන යන්න පුළුවන් අයි පවා කඩාබැටු නම් සාමාන්‍ය අන්ද බාල පෘ්‍රනජනී ගෙන කවර කතාන්දර. ඒනිසා උන්හන්සේ අනිකුත් සම්බාධකද මගහැරබන විදිහාරිම ලස්සනයි. හ ලට තක්රන පරිහිරණය කරන දේවල් ගැන සංවේදි වන්න. ප්‍රධාන වසින් මිනිහෙක් දිනපතා පරිියරණය කරන ඇදුම් පැළඳු මහරපාන බෙත්තෙත් වාසස්ථාන කියන මෙට කියනැපි සිව්පසේ කියලා ගැවිදදිෙකුටන. මෙේ සසිව්පසේ පිළිබඳ සංවේදි වෙන්න්නවන ගිහෙකුටත් සිව් පසේ අවශ්‍යයි එවා පිළිබඳ සංවේදී වවෙන්නනමොකද ඒවා හරහා කෙලෙස් ධර්මයන් හිතට රිංගන්න පුළුව අ ආත්ම දමනයක් තියන තැනක පවා. එතනින් පස්සයා පාරිසරික සාධග්්‍යන සංවේදී වන්නුන් පරිසරයට අනුව තමයි අපේ හැසිරීම් එකයි අපි පාවිචි කරන වචන පවා පාරිසරික සාධකනුව වෙනස්සේන දැ ලංකාව වනත් උඩරට පහතරට වචන භාවිතය පිළිබඳ විසාල වෙනසක් තියෙනවා. මාතර පැත්තේ පරි අරණය කරන වචන නුව පැත්තේ පුද්ගලේ කහන කොට ගැටුම් සුළු ස්ොභාවයක් වගේ අයටට ප්‍රකට වෙන්න පුළුවන්. එහෙම නෑ ඔුන්ගේ වාකෝෂය හැඩඒක. හතු මයිට පරිරික සාධක බලපාල. එහමනත් තමාතුළ සිතිංකයින් වචනී ප්‍රකටවන චර්යාවට පාරිසරික සාධක බලපානවා එනිසා පාරිසරික සාධක ගැනත් සංවිධීභාවයක් හදාගන්නක වැදගත්. ඊළඟ කාරයට තමයි මානවසාධක. පුද්ගලය ඇසුරු කරද්දී අසත්පුරුෂ සේවනයකට පාපමිත්‍ර සේවනයකට එකතු වුණනො තර ඇතුළේ හදාගත්ත චිත්ත සමාධියඋනත් හඩාවටන්න පුළුවන් හරිට කෙල්ගහක් කපල දැම්මගේ හෙම කඩාවටන්න පුුව. ට හරියට උදව්වෙන දෙයක් තමයි පාරිසරික සාධක. එවගේම මානවසාධක. ඒමනන් තමන්ගේ ඇතුළේ ආත්ම දමනයක් තියාගන්නවා. ඊළඟට පියවර කීපයක් විදියට පරිහරණය කරන දේ පරිසරික සාධකත් මානව සාධකත් පිළිබඳ සංවේදී භාවයක් පුද්ගලයා හදාගත්තට පස්ස යන්නේ එතන බුදුදහම කතා කරන විමුක්තිගාමී ශ්‍රාවකයකුට ඉඩවෙන් වෙනෝ. බලන්න මේ වැඩපිළිවෙල තුළ, ඔබට කළ යුතු දෙයක්දතියනෙ ෝකෙන් කරගණ්ඩ දෙයක් දතියෙන්. තමා තුළ කරගත යුතු දෙයක්තයෙන්. ත්‍ර මේ වැඩපිළිවෙලට යම්ශ්‍රාවකේ කවනතවුණොත් මේ වැඩපිළිවෙට යම්ශ්‍රාවකයක් එක තුනු තයටට මේ ජීවිතේ තුළදී අවබෝධය කරායන්න පුළුව. මරණින් පස්සෙ නිම, ැරුුණට පස්සෙ නෙමි. එමගේ මේ තත්ත්වය තුළ ජියවමානවන්න කෝ අපිට ආර්ථික ශක්තියක් කියන කාටව ඇැඟිල්ලක්්දි කරන්න බෑ. හේතුව තමයි මේ පැහැදිලි කරන්නේ ආත්ම දමනය සම්බන්ධ කතාව. අපි කතා කරන අර පින සම්බන්ධ සාකච්ඡාවේදී, කටිනෙපින්කම් ආදි නොෙක් පිින් දහම් පිළිබම් අප අදහසතින එකට පින සම්බන්ධ සාකච්ඡාවට එකතු වෙනවනම් අපට මුල්්‍ය මේ ශක්තිය ගැත් අපට සලකා බලන්න වෙනවා. නමු බුදු දහමේ නිවන සම්බන්ධ කතාවට ඒවා ප්‍රමුඛ සාධක නෙමින්. ඒනිසා තමයි අද දවල්ට ආහාරගන්න කොහමද කියලවත් හිතාගන්න බැරුවහිටපු අයි පවා. සමහරවිට ආහාරටිකක් කොහෙහරි ලැබේවි කියල පාරට පැමිනිිච්ඡාය පවා. මාර්ගයටට පැමිණිච්චයි පවා යන්නේ කොහෙද මොකක් කරන්නද කියෙලා හිතාගන්න බැරුව කුසගින්නේ ඇවිදපු අය පවා ධරමය තුළින් සංසිදුනයන්නේ කයි. ඒ සංසිින්ඳීම පිණිස අපි කතා කරන එලියේ කළ යුතු බොහෝ දේවල් නෑ අභ්‍යන්තරික වසයෙන් තමා තුළ ඇතිවන සංගමයේ කූටප ප්‍රාප්තිය විදියටයි පුද්ගලයාට අමාමා නිවන මුණගැහෙන්නේ. එබඳු නිවීමක් අපේ ජීවිතයට මේකාල ඉතාම වැදගත්. ඉබඳ නිවීමකට අපි එකතු නොවනොත් මේ දුර්ලබ පිළිසරණ මඟහැරන්න පුළුවන්. ඒක මඟහැරගන්නේ නැතුව තමාතුළ ප්‍රවේසම් සහිත ශ්‍රාවකභාාවයකට එකතු වෙලා බන්ඳු ප්‍රවේ සම් සහිත ශ්‍රාවකභාවයක් තුළින් සීල සමාධි ප්‍රඥාදී මාර්ගය පූරණය කරගෙනනික ගිහිජීවිතයට කිසිදු ආකාරයකින් බාධාවක් නෙමි, සිත්සේ ආර්ියෂ්ඨාංගික මාර්ගය පූරණය කරලා. සදාාතනික නිවීමක් පිණිස මේ ධර්මි ඔබ හැම දෙනාටම උපකාරවේවාකෙන අධිෂ්ඨානය ඇතුව අපි අද ධර්මානු ශාසනාව නිමා කරනවා. ඔබ හැම දෙනාටම තෙරුවන් සන්න. අද දවසේ, ලක්හන්ඩ සිතනිවැන බුදුබණ සුමදුර ධර්මානු ශාසනාව සඳහා, අපි ඉතාමත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මෙ ධර්ම මණ්ඩ පේවෙත වැඩම කරවා ගන්න තියෙදුනේ. ගළඹ දහය සුධර්මාරාම විහාරවාසී, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රපිටක ධර්මවේදී පූජ්‍ය හසලක සීලවිමල ස්වාමින් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදුකරන ආගමික, ශාසනික, ධර්ම ප්‍රචාරක කටයුතු තවතවත් සිදු කරන්නට ත්‍රවිධරත්නේ ආශිර්වාදයම ලැබේවායි අපි සාධසිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු අවසරයි අපේ හාමුදුරුවනේ සැදහවතුන ඔබ එලෙසිංක්ශ්‍රවනය කළ එතුම් ධර්මානු ශාසනාව සඳහා, අද දවසේ දායකත්වය ගෙන කටයුතු කරන්නට යෙදනේ, පර්ලෝකප්‍රාප්ත සියඥාතිවර්ගයාට පෙන්පෙත් අනුමෝදන් කිරීම සහ සුජීවත් පවාසය කරන සැමට නෙදුක්නීරෝගී චිරජීවනය වේවායි අරමුණු පෙරදරි කොටගෙන, හමාලි ධර්ම සයන මහත්මියය විසේෙන්. එතුමියගේ අරමුණු වී තිබුණේ ධර්මය ජීවිතය තුළට ගලපා ගැනීමට මෙම ධර්මදේශනාමය කුසලය එතුමියට ආශිර්වාදයක්ම වේවායි ප්‍රාර්ථනා කිරීමත් එවගේම ජීවිතයට යහමඟ පෙන්බූ දෙමාපියන් හා සහෝදර සහෝදරියන්ටත් මැනිකේ නැන්දා ඇතුළු සියලු ඥාතීන්ටත් චාලට් ගුණතිලක ආදරණීය ගුරතුමිය ඇතුළු සියලු ගුරු භවතුන්ටත් ජයසිංහ යුුවල කොළොන්න යුවල අමරදාස යෝල ඇතුළු සියලූම හිතවතුන්ටත් ලොකවාස සියලු සත්වයාටත් ධර්මයම ජීවිතයට ලැබේවායි ආශිර්වාද කිරීමයි. එත් එක්කම සංසාරගත සියලු ඥාතීන් ඇතුළු සියලු සත්වයන්ට දුකින් මිදීම සඳහා මෙම දේශනාව උපකාරයක්ම වේවායි ප්‍රාර්ථනා කිරීමත් එතුමියගේ අරමුණු අතර වුණා. එතුමියගේ එසියලු අරමුණු ධර්මශ්‍රවනය කළ ඔබට ඇත් සංසාරගමන කෙළවර උතුන් වූ අමාමහා නිර්වාණසුුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍යය අවබෝධය පෙනෙස මේ ධර්මදාානමය පිංකම මේ ධර්මශ්‍රවනය හේතුවාසනාවේවායි අපි සාධනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. එ ප්‍රාර්ථනාවත් සමගින් සැදැවතුනී ධර්මදේශනාව හමාර කරමින්, සමුගන්නවා බිදුවයි හතයි බිදුවයි හයයි තුන් සය හැට හයයි එකසිය හැට හය දුරකතල අංකේයට කතා කිරීමෙන් හෝ කෙටි පණවෙඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඩ සිතනිවන බුදුබන සුමදුර ධර්මානු ශාසනාවන් හි දායකත්වය ගෙන කටයුතු කරන්නට එවෙනුවෙන් ඔබට පිංසිත් පහළ වේවා සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයට